ආයිබෝන් හැම දිනටම මුළු රට පුරාම දවැන්ත දිග පෝර යුගයක් ඇති වෙලා අවුවේ වැස්සේ වැස්ස දුණා නම් තව ටිකක් හොඳයි කියලා හිතෙනවා කාස්ටක අවුවේ වේලි වේලි නැත්තම් රෑ පුරා නිදි මරාගෙන පුද්ගලික වාහන බස් රථ ත්‍රී රෝද රථ එතකොට තමන් හම්බ කරගෙන කන බවුසර් එහෙම නැත්තම් ටිපර් ට්‍රැක්ටර් මේ සියල්ල අරගෙන නැත්තම් බූලි අරගෙන මහ ජනතාව පෝලිං වලට වෙලා ඉන්නවා ඒ පෝලිං වලට ගාලුලා ඉන්න අවස්ථාවෙම තවත් ගෑස් සිංගේකුත් ඔන්න එනවලු ගෑස් පෝලිමත් දික් වෙන්න යන්නේ අපිට පෝලිං වල ඉන්න වැරෙන්න ජීවත් වෙන්න වෙලාවක් නැති වෙනවා ඉතින් පළවෙනි පෝස්ටුවට අපි යමු අසමමීන් වාර්තා කරන කණගාටුදායක ප්‍රවෘත්තියක් the greatest rival we had won versus murali race for the highest wickets tally in tests made up our childhood thank you legend ඔස්ට්‍රේලියාවෙ විශිෂ්ටතම දඟපන්දු යවන්න ෂේන් වෝන් ඊයේ තායිලන්තයේදී සැකකටයුතු හෘදයාබාධයකින් මිය ගියායි කියලා වාර්තා වෙලා තියෙනවා ඉතින් අපේ ක්‍රිකට් වසන්තය උදා වෙච්ච කාලේ 1996 කාලෙහිම අපිට හිටිය හොඳම හතුරා පරම හතුරෙක් තමයි එක්කෙනෙක් ෂේන් වෝන් ඔහු තමයි greatest leg spin bowler ever කියලා කියන්නේ ඉතින් ඔහුට අපි ප්‍රාර්ථනා කරන ආකාරයේ නිර්වාණයක් සමාධියක් මොක්ෂයක් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමු ඒකම අපි යනවා උපාලි ජයරත්න ෂෙයා කරලා තියෙන AVUP ගුණසේකරගේ පෝස්ටුවකට මේක ඇඩ්‍රස් නෑ page එකේ ගිහින් තියෙන්නේ headline news අද සිට දවන්ත ගෑසිංගයක් ලිට්‍රෝ සහ ලාව්ස් දැනුම් දෙයි ඔන්න හැදී ලිට්‍රෝ සහ ලාව්ස් සමාගම් දෙක ගෑස් දෙනවා වෙනුවට ගෑස් දවන්ත ගෑසිංගයක් එනවා කියලා වාර්තා කරලා තිනු මේ ආපහු මිල වැඩි කරගන්නයි මේ රටේ ඩොලර් ප්‍රශ්නේයි මේ හැම දෙයක්ම හින්දා අර ඉස්සෙල්ලා කලින් කිව්වා වාගේ මේ තෙල් පොලිමෙන් එළියට ගිහිල්ලා ආපහු ගෙදර යන්න නෙමෙයි වෙන්නේ ගෑස් පොලිමට යන්න ඉතින් මෙන්න හොඳ කතාවක් කියලා තියෙනවා කරුණාකර තෙල් පොලිමේ සිටින අය ගෑස් පොලිම වෙත හැකි ඉක්මනින් වාර්තා කරන්න ඒක වාර්තාවක් නේද ඊගවර මාධ්‍යවේදියා පැරසිටමෝල් පෙත්තත් ගණන් උස්සයි පැරසිටමෝල් පෙත්තේ ඉඳලා බෙහෙත්වලත් ගණන් වැඩි වෙනවා කියලා තමයි තියෙන්නේ ඊගවර ප්‍රදීප් මල්වාරච්චි ජනාධිපතිවරයා අපත් කළ කේලිය මහින්දානන්ද රමේෂ් පදිරණ කමිටුව මගින් අරොන්දික ප්‍රනාන්දුව නිදොස් කොට නිදහස් කර ඇත අර සරසවි ශිෂ්‍යයෙකුට ගැහුවේ වෛද්‍ය ශිෂ්‍යයෙකුට අන්න ඒ වැඩෙන් ජනාධිපතිවරයා හොඳ කමිටුවක් පත් කළා තියෙනවා අර මතකනේ ශිරාණි බණ්ඩාරනායක අගමිනි සුරතුමියට හොඳ කමිටුවක් පත් කළේ ඒකේ හිටියා විමල් විරවාස මහත්තයාම මතකයි නේද අර කෝචොක් කරලා අපහාස කරලා එතුමියව පන්නන්න කටයුතු කළා බොහොම අසාධාරණ නඩු විභාගයක් තිබ්බේ කියලා කිව්වේ අන්න ඒවා කරලා බැල මෙහෙවරකම් කරපු विमल महत्वगत क्यों ना दे विमल वीरवंश गम्मील अणी सील मूनुट मून बल इनमें अति मैं कैरल इकट अजित कुमार कब्रा महाबेको अधिपति अभी ई एम एफ अत्वाड़ू इन्े कब्रा टोक्य मे लाइफ ट्रैवल यूट्यूब नारिकावे मुनोना कई वारुना लिसेट अति वेनवा अड़वाक कई तीनवा වැඩතමයි නැත්තේ විචිල් තිනවා බල්ටි නෑ ඊගාවට සංජීව සිරිවර්ධන අලුත් ඇමතිගෙන් තවත් සහන ගෑස් මිල ඉහළට ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 640කින් ඉහළට කො අපුඩියක් ගහන්න කට්ටියකෝ ජය වේවා කියලා දෙන්න නව මිල රුපියල් 3510යි ඊගාවට මංජුල වන්නි නායක ඉන්දල පෙරෝමහල් ආශ්‍රිතව දහස් ගණනින් සොයන රැකියා අවස්ථා විට වතුර වී කිනීම ඇතුළු දුර දකින නායකත්වය කියලා තියෙනවා ඊගාවට තියෙනවා දුමින්ද පතිරණ අජිත් කුලුගේ සමග ෂෙයා කරපු පෝස්ට්ුවක් පිල් මාරුවක් බලාපොරොත්තු වන්න ඔව් දැන් ඉතා ඉක්මනින් අර ගිරණ නැවෙන් පලින මීයෝ ටික එළියට පනි ඔන්න ඔය මීයෝ ඔක්කොම අරගෙන මොනව කරන්නද කියලා තමයි රටේ මිනිස්සු හිතා ගන්න ඕනේ මතක තියාගන්න මේ කට්ටිය ඔලුගෙඩි මාරු කරලා එහෙන් හැදුවා මෙහෙන් හැදුවා එහෙට ගියා මෙහෙට ගියා
සමහර ද්‍රෝහීන් හින්දා ආණ්ඩු විනාශ වුණා. දැන් පහුගිය ආණ්ඩුවේ සමහර ද්‍රෝහීන් මාව මරන්න හිටියා. මාව තුම්පාරම් මරන්න හැදුවා. අර අත්තර හොරගම් කළා. නෙළුම් කුල්ලෙන් මෙච්චර ගැහුවා. එහෙම කියලා ආපහු අන්න ඒ රෙද්ද පල්ලෙම වැටලා ඉන්න නායකයෝ අන්න දැන් එළියට ඇවිල්ලා ආපහු රට බේර ගන්න හදනවා. ඉතින් මෙන්න මේ කට්ටිය මේ බේර ගන්න හදන්නේ තමන්ගේ ආදායම් මාර්ග මිසක් රට නෙමෙයි කියලා තමයි බුකියට නම් හිතෙන්නේ. ඊගාට ලීලා නම්බර් කෝන් මාත් ෂෙයා කරලා තියෙන පෝස්ට්ුවක් ලයිව් ඇට් 8 එකේ ගිය පාකිස්තානයේ පෙට්‍රල් ඩීසල් සහ විදුලි ගාස්තු පහත තමයි. ඈ ඒ මොකද්ද? ඒ කියන්නේ යානට බලපාන්නේ නැද්ද දන්නේ අර කොවිඩ් අසංගතිය බලපාන්නේ නැද්ද දන්නේ. එතකොට යුක්‍රේනයට රුසියාවෙන් නෙරණ එක අම්බානකට ගහන එක ඒව බලපාන්නේ නැද්ද දන්නේ. මේ දැන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපිකුත් දාලා සම්බර තොරතුරු ප්‍රකාශය තමයි තියෙන්නේ. අපිට තමයි අරහෙට හෙම්බිරිස්සාවක් හැදුණොත් අපිට නියුමෝනියාව හැදෙන්නේ. මේ කිසිම දෙයක් බලපාලා නැහැනේ පාකිස්තානෙට. දැන් පාකිස්තානේ ඩීසල් පෙට්‍රල් විදුලි ගාස්තුත් අඩු කරලා. අපිට ගාස්තු අඩු කරන්නේ නෙමෙයි විදුලිය අඛණ්ඩව සපය ගන්නවත් බෑ. ඊගාවට පීටර් ජෙරම් තිසරණ පෙරේරා මෙන්න ඩීසල් මේ පෝලිං වලට තියෙන ඇත්ත හේතුව හොයාගෙන. කවුද? වසන්ත යාබා වණ්ඩාර. මේ පෝලිං වල ඉන්නේ ඇත්තටම ඩීසල් ඕනේ අය නෙමෙයිලු. අම්මා. ඔයදී මේ ඇඟිය අමාරුවට අරවට මෙවර තමයි ඔය කට්ටිය ගිහිල්ලා පෝලිං වල ඉන්නේ ඇඟේ හිරි අරගන්න නැත්නම් කොලෙස්ටරෝල් අඩු කරගන්න එක්සයිස් එකට තමයි ඉන්නේ කියලා වාගේ තමයි මේ වසන්ත යාබා වණ්ඩාර කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි කියන්න තමයි තියෙන්නේ කතාව. ප්‍රදීප් දිසානායක වෙනසකට මුල පෙරුවා විතරයි පේජ් එකේ පෝස්ට්ුවක්. රට හරි මග යවන්න සිරිසෙන ලොක්කයි විමලෙයි ගම්මම්පිලයි එකතු වෙලාලු බං කියලා කියනවා. ඊගාවට රනිල්ව යලි කියවමු. අන්තිමට වානේ පන්නරේ ගිය පෝස්ට්ුවක්. අන්තිමට මහින්ද සුළුංග ගෙනාපු විමලගේ අඹුඩෙක් කඩාගෙන බැසිල් කුණාටුව හැමුවෝම් කියලා තියෙනවා. ඇත්ත නේද? මතකයිනේ අර නුගේ ගොඩින් පටන් ගත්තේ මහින්ද සුළඟ කියලා. ඒ සුළඟට ගහගෙන ආවා දාපු ඔක්කොම ටික. ඇවිල්ලා පාර්ලිමේන්තුත් ඇවිල්ලා අන්තිමේට එළියට විසුණේ විමලගේ අඹුඩෙක් කඩාගෙන තමයි බැසිල් කුණාටුවක් කළා හැමුවේ කියලා තමයි කියන්නේ. ඩිලාන් ලෝරන්ස් සිරිවර්ධන. මොනවා වුණත් ටිකිරි කුමාරයාට කරපු දේ කැතයි හොඳේ කියලා දෙන්නෙක්ගේ සාකච්ඡාවක් දාලා තියෙනවා. ඉතාම නරක පෝස්ටුවක්. ඊගාවට සනත් කොළඹ ආරච්චි අසේල කූරගොඩගේ පෝස්ට්ුවක් ෂෙයා කරලා තිනවා 20ට අතීස්සුව නේද? දැන් සතුටුයිද කියලා. මොකද අර ජනාධිපතිතුමා සංවේදී වුණානේ. සංවේදී වුණාම මේ කට්ටියට දුක හිතිලා ඇඬු කඳුරෙන් ගිහිල්ලා හොටු පෙරාගෙන ගිහිල්ලා අත් දෙකම උස්සලාද කොහෙද? ඒක තමයි මේ මතක් කරලා දෙන්නේ දැන් සැපද කියලා. ඊගාවට මනෝජ් ප්‍රියශාන්ත ටී 50 කල්ලියේ පෝස්ට්ුවක්. මේ සීයා අයින් නොකලේ. ඒ කියන්නේ මේ අර හරි මග යන්න ගිය කට්ටිය ඡාය රූපයක් දාලා තිනවා. වාසුදේව මහත්තයාගේ මූණත් කොටු කරලා තිනවා. වාසුදේව මහත්තයා වෙනමත් ඉන්නවා. මෙන්න අහනවා මේ සීයා අයින් නොකලේ පපයා කියලා බය කළාවත්ද? මතකනේ අර පාර්ලිමේන්තුවේ මේ මෙතුමාගේ බොහොම සංවර විදිහට අර හොඳ වචනයක් කිව්වේ. අන්න ඒක තමයි මතක් කරනවා ඇත්තේ මං හිතන්නේ. එහෙම කියලා බැනලා දන්නේ නැහැ. ඒකට බය වෙලා මෙයා විතරක් අයින් කළේ නැහැ. විමල් සහ ගම්මන්පිල දෙන්නා විතරක් ඇමතිකම් වලින් අයින් කළාලු. හෙඩ්ලයින් න්ියුස් වාර්තා කරනවා මේ දයසිරි ජයසේකර නිදහස් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාගේ කතාවක්. මේ බලන්න කොච්චර වගකීමකින්ද කතා කරන්නේ කියලා. රජේ ඉන්නවා තමයි. ඒ කියලා ලයිට් කපන එකට අපි මොනව කරන්නද? මේ දයසිරි ජයසේකර අමාත්‍යවරයා අහන්න. ඉතින් අපිට අහන්න තියෙන්නේ දැන් ওই රජේ ඉඳගෙන ඔහිලා මොනවද කරන්නේ? මේ රටට මේ අර්බුද ටික විසඳන්නේ මොනවාම හරි දෙයක් කරනවද? ඒක ලයිට් කපනකට මුකුත් කරන්න ඕනේ නැහැ. වෙනින් කරන දෙයක් පොඩ්ඩක් කියන්නකෝ එමත්තුමා. කරුණා කරලා. ඊගාවට නිශාන්ත ජයලත්. රට හරි මගට විමල් සහ ගම්මන්පිල ඉන්නවා. යටින් තියෙනවා අපි මහා මගට කියලා. ඩිලාන් ලෝරන්ස් සිරිවර්ධන තවත් පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. මදූෂ නානායක්කාරගේ මැදමූලන නිවසකින් ඉවත් කළ පාවිච්චි කරන ලද රෙදි සෝදන මැෂින් දෙකක් විකිණීමට ඇත කියලා. අඩුවටත් ගන්න පුළුවන් ඇති පොඩ්ඩක් බලන්න ඉන්බොක්ස් කරලා. මේ විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල මහත්තුරුන්ගේ ඡායාරූපත් දාලා තියෙනවා හැබැයි යටි. මැක්සිඩි විජේරත්න ලංකාවේ හොඳම ගලි බවුසර් ටික හැප්පෙන්න යන්නේ. ඒකනම් වෙන්න නියමිතයි. ඉස්සරහාදී කට්ටිය කේවලු පටලවා ගැනීම මඩ ගසා ගැනීම පුද්ගලික
අවලාද කර ගැනීම මතකනේ විමල් විරවාස මන්ත්‍රීවරයා එතකොට උදේ ගම්මපිල මන්ත්‍රීවරු ඒ කාලේ විපක්ෂයේදී රනිල් වික්‍රමසිංහ ළමයි නෑ අරයට මෙහෙම නෑ මෙයාට මේක නෑ මුන් දොන්දුවන් ධර්මපාල අරයා පාවා දෙන්න එහෙම කිය කිය ගෙනාව කට්ටියම මේ විකුණු විකුණ හිටියා තොග පිටින් දුන්නා ඉඩම් අක්කර 20000යි කියලා දුන්නා වචනයක් කතා කළේ නෑ මේ ඔක්කොම හතර ගාති දාලා ආණ්ඩුව වැටුණාට පස්සේ දැනගත්තා යන්න ආයේ යන්න ගමන දුර නෑ ගමන කෙටි ඒකින්ද මාරු වුණා ඒ තමයි හරිමග ඉතින් ඔන්න ඕකින්ද දැන් මේ කට්ටිය එළියට බහලා ඉන්නවනම් දැන් කට්ටිය මේ වාගේ තමයි සටන් කරන්න යන්නේ කියලා මැක්සි අපිට මතක් කරනවා ගලි බවුසර් ටික නියම වරු ටිකක් හැප්පෙන්නයි යන්නේ කියලා ඒ හැප්පෙද්දී අර කැලණිය පැත්තෙන් ආපු විශාල සද්ද එහෙමත් ඇහෙන්න ඉඩ තියෙනවා ඉතින් බලන්නකෝ ඊගා පොස්තුව මේ කියපු කතාවමද මන්දා එන්න යන්නේ වාගේ සටහන් රේඩියෝ දාලා තියෙනවා මේ පොස්තුව ඉන්නවා අපේ රත්තරන් ඇමතුමේ ඒ තමයි අපේ කවුද කලුතර රෝහිත අබේගුණරත්න ඇමතුමා මෙන්න කියන කතාව ගැඹුරුම විග්‍රහය රත්තරන්ගෙන් විමල් උදය පොල්පිටි වලින් කපන්නත් පුළුවන්ලු සී අනේ එකට ඉදදී ඔහොම කියන්නේ ගිය ගමන් කියන පොල්පිටෙන් උනා කපන්න පුළුවන් බඩු මේවා කියලා ඉතින් පොල්පිටි වලින් කපන්න පුළුවන් බඩු දැන් මොකටද මේ ඇමති මණ්ඩල වලට දාගෙන හිටියේ ඔය ඇමති මණ්ඩලයේ ඉන්න අනේ තව අනිත් පොල්පිටි කවුද දන්නේ දැම්මම කියලා දාන්න ඕ තවත් ඉන්නවද ඔය කැබිනට් එකේ පොල්පිටි දැන්ද කියන්න මතක් වුණේ මේ පොල්පිටි තරංග පොල්පිටි වලින් කපන්න පුළුවන් ෆුල් චාටර් බඩු කියලා ලැජ්ජයි නේද තමන් ගාව ඉදදී කරේ තියාගෙන ඉඳලා එළියට බැස්සාම ඔහොම කතා කරන එක අපි ඊළඟ පෝස්ට් එකට යමුකෝ බලන්න ජනක නිමංකඩ දාලා තිනවා මේ අලුත් ඇමති මණ්ඩලය ගැන තියෙන කතා බල ශක්තිය මේක නියම් බලපිය කොච්චර ශක්තිය තියෙනවද කියලා බලපිය කියලත් අර්ථ ගන්වන්න පුළුවන් මේ අපි අලුත් බල ශක්තිය ඇමතුමා ඉන්නවා එතුමා පොඩ්ඩක් සැතපිලා ඉන්නේ ඇඳේ නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉගවට ඉසුරුසී ගමකේ දාලා තිනවා ඒ ටයර් රූපෙම දාලා අර පාර්ලිමේන්තුවේ සැතපෙන කෑල්ල වෙන්නේ නැති මේ සභා ගර්භයේ සැතපෙන කෑල්ල වෙන්නේ නැති මේ සැතපිලා ඉන්නේ එතුමා ගොරවන්නේ මෙන්න මෙහෙම ඩොලර් නේ කියලා ඒයි නැගිටපන් අන්න තෙල් නැවක් ඇවිල්ලා කියලා මොකද තෙල් නැව ආවහම එමුති යනවනේ දැන් ඉතින් නටලා උඩ පැනලා රබන් ගහලා මල් මාල දාලා පිළිගන්න ඊගාවට තියෙනවා අපේ අලුත් විදුලි බල ඇමතුමිය ෂා හොඳටම ඉන්නවා උපාලි ජයරත්න දිලූක රශ්මික කියන කෙනාගේ පෝස්ට්වක් ෂෙයා කරලා දිනේ දිලූකගේ පෝස්ට්වක් ෂෙයා කරලා හෙට ඉඳන් කරන්ට් කපන ප්‍රශ්නේත් ඉවරයි මේ මොකද්ද අර ට්‍රාන්ස්ෆෝමරයක් දාන්න යන්නේ අර ඒලියන් තමයි මාදිරියේ පන්නේ මුට්ටි දැම්මනේ මුට්ටි දාලා කොරෝනා මේ තුන් ලෝකෙම සදහටම තුරන් කරලා රෙකෝඩ් තිබ්බනේ ඉතින් අන්නේ ඇමතුමිය සෞඛ්‍ය ඇමතුමිය ඉන්න කාලේ වත්පිළිවෙත් කරපු විදියටම මෙන්න කරන්ට් ප්‍රශ්නේ ඉවර වෙන්න දළු යන්නේ සන්තෝෂ වෙන්න පුළුවන් නේද ඊගාවට දිනේෂ් රවිචන්ද්‍ර රාජා ඩලස්ද ලොකුගේද කවුදෝ එකෙක් ගියා කීයට ආපහු වෙයිද දන්නේ නැලු ඒ කියන්නේ ඩලස් ගාලා ඉස්සර ගිහින් දැන් ලොකුගේ ගාලා වෙන්නේ නැති කැපෙන්නේ ඔය කරන්ට් එක යනවාගේ කියන්නේ ඉසුරුසිය ගමකේ හොඳයි ඔන්න ජනාධිපතිතුමා ගිහිල්ලා අර යනවනේ දැන් ගම සමග පිටිසතර නොගියට දැන් ඔය තාමත් අර තැන් තැන් බලන්න යනවා හාල් බලන්න ගියා ටග් ගාලා හාල් මාෆියාව නැවතුවා අන්නේ කෙලින් තීරණ වලට තමයි අපි කැමති ජනාධිපතිතුමා කියලා කිව්වා ඊට පස්සේ ගිහිල්ලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගියා ටක ටක් ගාලා වැඩේ කරන්න පට් ගාලා වැඩේ තියෙන්න ඕනේ මෙහෙම මේ පරිගණක ජාලගත කරන්න මෙහෙම නැතුව මෙහෙම කරන්න බෑ කියලා කිව්වා ටක් ගාලා ඒ ප්‍රශ්න ටික විසඳුවා එතකොට මහ බැංකුවේ කට්ටිය ගෙන්නුවා දුන්නා ගෝරනාඩුවක් වැඩේ මොනවා එළි වෙනකන් ලයිට් දාගෙන හිටියා රටේ ප්‍රශ්න ඔක්කොම විසඳන ටූල්ස් එක දෙන්න නැත්තම් මගේ ටූල්ස් වලට අනුව කරන්න කිව්වා දැන් කාගේ ටූල්ස් වලට අනුව හරි කෙරෙනවා මිනිස්සු මහපාරේ ඊගාවට ඔන්න දැන් ජනාධිපතිතුමා තවත් සංචාරයක් ගිහිලා තිනවා තන බලන්න දැන් ජනාධිපතිතුමා අහනවා යෝගට් කර්මාශාලාවට ගිහින් තියෙන්නේ හොඳයි මේ යෝගට් නිෂ්පාදනයේදී මොනවද ඔයාලට තියෙන ගැටලු ඉතින් කර්මාශාලාවෙන් කියන කතාව මේ යටින් තියෙන්නේ සර් මේවා බෙදා හරින වාහන වලට ඩීසල් තමයි නැත්තේ කියන ඊගාවට නිරන්තර කහඳ ගමකේ දාලා තිනවා ඔරකල් මිරකල් වී හයිබ්‍රිඩ් වලින් කරත් යුගයට කියලා මතකනේ ඔරකල් සිස්ටම් එකෙන් වැඩ කරන්නනේ ඔය වියත්මගයි ඔක්කොම හදාගෙන නවීන පන්නේ නායකයෙක් ගෙනාවේ කවුද අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
එතුමා ආවේ ඔරකල් සිස්ටම් එකක් ගෙනල්ලා ඒ සිස්ටම් වලින් මේක ඔන්ලයින් වැඩක් වෙන විදිහට තමයි ගෙනාවේ. ඉතින් ඒක ඒක තමයි මතක් කරන්නේ ඔරකල් මිරකල් වෙලාලු. ඒ කියන්නේ ඒක සීනියක් වෙලා හයිබ්‍රිඩ් වාහන වලින් ඒ කියන්නේ හයිබ්‍රිඩ් වාහන මිල අඩු කරනවා අරව මෙව කියලා න්‍යාවේ දැන් පුංචි කාරණේ මේ දෙන්නේ හයිබ්‍රිඩ් කැලින්ම. ඒ වගේ වසන්තය ඔක්කොම හයිබ්‍රිඩ් නැති වෙලා කරත්තුගේට ආපහු ගියා කියලා තියෙනවා. ඊගාර වොයිස් ටියුබ් තියෙනවා මෙන්න හොඳටම ලංගම අලුත් ධාවර ක්‍රමේ. ආ දුරගමන් සේවා සාමාන්‍ය ගාස්තු. ප්‍රශ්නයක් මෙන්න කට්ටිය ඉන්නවා ජනතාව. ඒ යන්නෙත් ඇවිල්ලා ලයිට් නැහැ මොකද පාරේ විදුලි පහන් නිමිලා ඉටිපන්දම අරන් ගොන් කරත්තෙන් ගමන් යනවා. සන්තෝසයි නේද? ලංගම කියලා තියෙන දැන් ලංගම ලාංඡනෙත් ඉන්නේ ගොනා. ඊගාර ප්‍රශාන්ත බණ්ඩාර කියනවා ගොනා තමයි හොඳටම කලේ කියලා. තංගල් යාපනය අංක 32 සීග්‍රග්‍රාමී නගරාන්තර ගොන් කරත්ත සේවාව මේ දාලා තියෙන. ගුණා තමයි හොඳටම කලේ කියනවා. මන් දන්නේ කාට ගුණා කියනවද කියලා. ඉඳගත් කෙනෙකුත් ඉන්නවා මේ අදින ගුණත් ඉන්නවා. ඊගව රජරට බලාපොරොත්තුව. කිරිබත් කාපු හැම හන්දියකම පෝලිම් කියලා. කිරිබත් නොකාපු හන්දිවලත් පෝලිම්, කිරිබත් කාපු කට්ටියත් පෝලිමේ, කිරිබත් නොකාපු ඡන්දෙ නොදුන්න කට්ටියත් පෝලිමේ. ප්‍රදීප් මල්ලවාරච්චි ඕෂද බිසිල්වාගේ පෞස්තුක්ෂා කළා බවු සර්. මේ බවුස රට රකින්න කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් බවුස කියලා දියෝ. ඊගාවට ඉන්දිකරුවන් බවුස පැනගෙන අපි යනවා. ඊගාවට සුභසිංහ දාලා තිනවා ටොක්ක පේජ් එකේ ගිය පෝස්ට් කරන දෙයක් නෑ. 69 ලක්ෂයකට ඉන්න රටක් ඕනෑ වුණා බං. සෞභාග්‍යයේ දැක්ම පුතා මේ ජනාධිපතිතුමා ඉන්නවා වැඳගෙන. මෙන්න තියෙනවා බැරල් තොගයක්. මේවට කියන්නේ මල්ටි බැරල් කියලා කියන්න පුළුවන් නේද? ඔද පොලිමට විනයානුකූලව තියෙනවා. ඊගාවට බුද්ධිෂා මදුශංක බැරිනම් දාලා ඵලයව්. මහරෑ මහපාරේ බත්කකා තෙල් පොලිමේ රෑ පහන් කරන මිනිසුන්ගේ අඳෝනාව. මේ සිරස ප්‍රවෘත්ති වලට විකාශය වුණේ මේ ඇත්තටම පාරයිනේ බත් ගෙදරින් බැඳගෙන ගෙනාපු බත් මුල ලියාගෙන ඒත් පොලිමේ දෙකට කනවා. අපි මේ තත්ත්වයට තමයි වැටලා තියෙන මිනිසුන්ගේ මේ අඳෝනාව තමයි සිරසෙන් වාර්තා කරලා තුනේ. සිරසේ ඒ වගේම ගිය වාර්තා කරපු තවත් ප්‍රවෘත්තියක් ෂෙයා කරලා තිනවා ජූලි මදුරංග ෂේන් ජයකොඩි සමග. මේ බලන්න පාරවසා යකා නැටු රන්න තෙල් පෝලි මේ කියන කතාව. කාලකන්ණි පර හැත්ත හැඳි ගෑවිලා යන්න ඕනේ. ආමුදුවරනේ ඔබ වහන්සේ V8 වාගේ නේද? ඇත්තරම මුන් කාලකන්ණි තමයි මුන් කාලකන්ණි තමයි අයියා. මුන්ට දැනෙන්න ලුණු මිරිස් දාලා කොටන්න ඕනේ අහවල් මාර්ගයට කියලා කියනවා. ටිකක් භයානකයි නේද? ඊගාවට බුකේ විස්තරේ ඉන්දික රුක්ෂාන් රාජපක්ෂ ශාකරපයක් ක්‍රිෂාන් ධර්මදාසගේ පෝස්තුවක්. මේ ඉන්නවා කට්ටිය ඉන්දන එනකම් බූලි උඩට වෙලා ඇන තියාගෙන ඉඳගෙන නිකට රත් තියාගෙන ඉනට අර්ථ තියාගෙන ඔහේ බලාගෙන. මොකද වෙනින් කරන්න විශේෂ වැඩක් නැහැ නේ. වැඩක් නැති හින්දා ඔයා ඇඟේ අමාරුව තමයි ඇවිල්ලා ඇත්තේ. අර ඉස්සෙල්ලා පොහොට්ටු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියලා තිබුණා වාගේ. විශාල ශබ්දයක් ඇහිලා නයික් මතුවීමෙන් ඇති වූ ප්‍රාතිහාර්ය එළුවේ. ඇත්තරම විශාල සුබ කාලයක් නේ උදා වුණේ නේද? ඊගාට ගයන් සංජීව සෙඩ් එක ළඟ පෝලිම් වල සූපා කළා කොළුම් තොටින් තෙල් ගෙනෙන තුරා බඩේ ගින්දරේ බලා හිඳින්නේ කියලා බාරා තියෙනවා. ඊගාට සමන්ත සුමිත් යක්ක පැටව් කුක්කු පැටව් වගේ පෝලිම් වල ගාල් කරලා ඉන්නවා දැක්කාම පපුව හෝස් ගාලා යනවා කියලා දාලා තියෙනවා. ඒක තෙන්නකෝන් ගුණවර්ධන සහ සිනිත් නිරෝෂන් නානායක්කාර ෂෙයා කරලා තිබුණා. ඊගාවට මනෝජ් ප්‍රේමකීර්ති දාලා තිනවා මොකට නැතත් ගෙදර යන්න ප්ලේන් එකට තෙල් තියාගන්න සෑර් කියලා. මැක්සිඩි විජයරත්න මතක් කරනවා රනිල් කිව්වා කම්මුතු කරන්නෙක් එන්නේ කියලා. ටර්මිනේටර් කම්මුතු කරන්නා කියලා ට්‍රාන්ස්ලේට් කරලා කිව්වනේ ද බෙස්ට් ප්‍රෙඩික්ෂන් එවර්. හොඳම ප්‍රෙඩික්ෂන් එක කියලා මේ දැනට තියෙන. ඊගාවට CM විතරණ සිව්මහා බඹුන් පෑපෙල හරින් මතකනේ අර ඉස්සර අපටත් රජෙක් පහල වෙච්ච එක ගැන ගියා. අම්මට Siri වෙන්නම හරි ගියා නේ කියලා අහනවා සිව්මහා බඹුන් පෑපෙල හරින්. මේ සිව්මහා බඹුන් කවුද දන්නේ? අර ලොකු වැඩිමහල් අයියයි ඊගාව අපේ හිටපු ජනාධිපතිතුමයි ඊගාවයි ඔහොම ඔහොමත් දන්නෙත් නෑ නේද? බලමුකෝ. ඊළඟට අර ටර්මිනේටර් කතාවෙන් පස්සේ අපි යනවා ජයරත්න දිසානායක දාලා තියෙන පෝස්ටුවට. විධායකයේ ඉල්ලුවා ඒක දුන්නා.
තුනෙන් දෙක ඉල්ලුවා ඒකත් දුන්නා 20ක් ඉල්ලවලු ඒකත් දුන්නලු අයියා අගමැති මල්ලි මුදල් ඇමති කලාලු ඒත් අන්තිමට රට දැන් කියලා ඔන්න යටින් දාලා තිනවා විශාල පෝලිං වල මිනිස්සු ඉන්න විදිහ හැබැයි මේ ඉන්ධන වලට විතරයි ඉස්සරහට ගෑස් පෝලිමත් එනවා ඊට පස්සේ හාල් හාල් පෝලිං පරිප්පු පෝලිං වීලුණු පෝලිං සුදුළුණු පෝලිං ඒ දැන් සැපද කියලා අහන්න කවුරුත් නැති වුණාට ওই පෝලිං ටික නම් ඉස්සරහට එනවා වාගේ ඊගවට ගම්පහ බල 2019 වන විට රත්රන් සංචිතයේ ටොන් 20ක් තිබුණා අද වෙන විට ඒක ටොන් 3.5යි ඒ කියන්නේ 20 තිබිලා 2019 20ක් ටොන් 20ක් තිබිච්ච එක දැන් ටොන් 3.5ට බැහැලලු හොඳටම කරලා ඒකට වග කියන්න ඕන ගමේ මහිලා සංගමයේද කියලා අහනවා මොකද අර ඩොලර් හිඟයට වග කියන්න ඕනේ මම නෙමෙයි කියලා ජනාධිපතිතුමා කිව්වනේ දැන් මේකට මහිලා සංගමයේද වග කියන්න ඕනි කියලා අහන්නේ මොකද රත්තරන්නේ මහිලාව රත්තරන් වලට කැමති හින්දා වෙන්නේ නැති එහෙම අහන්නේ ඊගාවට ලහිරු සඳරුවන් වැඩ කරන විරුවේ ගෙනල්ලා අන්තිමේට ඌ වැඩක් කරන්නේත් නැහැ අපිට වැඩක් කරගන්නත් නැහැ මොකද වැඩක් කරගන්න වෙලාවක් නැහැනේ පොලිතීන වල ගිහින් ඉන්න එහෙම නැත්තම් වැඩක් කරන්න දෙන්නේ නැහැ ලයිට් නැහැ බොහොම හොඳයි ඊගාවට නාමල් තිලක රත්න කියලා තිනවා නාමල් රාජපක්ෂ කුබෝටට අත්ඇට්‍රයක් අරගෙන කුඹුරක් හාන එකක් තිනවා උඹට හාන්න දෙයක් ඉතුරු නැහැ කිරි පුතේ බාප්පා හැව හැමක් රටට කැඳත් නැති වෙන්නව කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡාය රූපයක් යටින් දාලා තියෙනවා. එතකොට මේ වැඩසටහන අවසන් කරන්න අපි තෝරගන්නවා ඉන්දිකරුවන් දාපු පෝස්ුවක්. උඹලට කියන්න කියලාද දාලා තියෙනවා උඩින්ම. ඕක තමයි කිව්වේ බුකිය රෙද්දක් ඇඳන් ඉන්න පුළුවන් විදියට කඩේ යන්න කියලා. වෙන සෙට් එකක් දැන් අතුරු දහන්ලු. ඉතින් සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා බොහොම ස්තුතියි.